ඔන්න අපි අද 11 ශ්‍රේණියේ ගණිතයේ පාඩම් මාලාවේ ජ්‍යාමිතිය තේමාවේ නිර්මාණ පාඩමේ අවසාන කොටසට තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට අපිට අද කතා කරන්න තියෙන දුවේ පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ ලැබුණු නිර්මාණ ගැටලු වලට කොහොමද අපි උත්තර සපයන්න ඕනි කියන එක තමයි බලන්න ඕනි. එහෙමනම් අපි බලමු අද මේ කොටසින් මෙන්න අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ හැකියාවන් ටික ඔබට ලබා දෙන්න. මොකද්ද? අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ නිර්මාණ පාඩම ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය සහ ඒ සඳහා ලකුණු ලැබුණු ආකාරය පිළිබඳව ඉගෙන ගන්න හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ ඊටාම පහසුවෙන් අපි මෙතෙක් කරපු නිර්මාණ කොටස් වලින් අපි ලබාගත්තු දැනුම භාවිත කරන ආකාරය සහ පහසුවෙන් ලකුණු 10ක් උපය ගන්න පුළුවන් විදිය තමයි අද අපි බලන්නේ. එහෙමනම් ඔන්න දුවේ පුතේ ඕගොල්ලොත් අවශ්‍ය උපකරණ මොනවාද? කවකටුව, පැන්සල, අවශ්‍ය කොළ සපය ගන්න අරගෙන මගෙත් එක්කම මේ ගැටලු වලට පිළිතුරු ලියමු. එහෙමනම් ඔන්න අපි නිර්මාණය කරමු. මුලින්ම අපි බලමු 2016 මොකද්ද අපෙන් අහලා තියෙන ගණිතයේ නිර්මාණ ගැටලුව මොකද්ද කියලා. බලන්නකෝ පහත දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් හා කව කටුවක් පවණක් භාවිත කරන්න නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. ඔන්න දැන් අපි කව කටුව සහ පැන්සල පමණක් භාවිත කරලා තමයි මේක කරන්න කියලා තියෙන්නේ. නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න කියලා තියෙනවා අපිට. බලන්න මොකද්ද කියන්නේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා AB සමානයි 6.5යි, AC සමානයි සෙන්ටිමීටර 5යි, BAC කෝණයේ අංශක 60ක් වන පරිදි ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඊළඟට මොකද්ද කියන්නේ? තුන්වෙනි කොටසෙන් අපිට කියනවා O සිට AB පාදයට ලම්බයක් නිර්මාණය කරලා එහි අඩිය M ලෙස දක්වා ABC ත්‍රිකෝණයේ අන්තර්වෘත්තය නිර්මාණය කරන්න. ඊළඟට හතරවෙනි කොටසෙන් අපිට කියනවා අන්තර්වෘත්තය මත D ලක්ෂයක්, ඒ කියන්නේ M හැර සොයාගන්න ගත යුත්තේ D හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය ABට සමාන්තර වන පරිදිය. එවැනි ලක්ෂයක් සොයා එය D ලෙස දක්වා D හිදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. හොඳයි. දැන් එහෙමනම් අපි නිර්මාණ අනුපිළිවෙලක් ගැන කතා කළානේ. එතකොට නිර්මාණ අනුපිළිවෙලේ මොකද්ද කරන්න තියෙන්නේ අපිට? මුලින්ම තියෙන්නේ දල රූප සටහනක් අඳින්න. ඊට පස්සේ ඇඳලා දත්ත ලකුණු කරලා අපි බලමු මේ පිළිවෙලට නිර්මාණ අනුපිළිවෙල සකස් කරලා ඊට පස්සේ අපි නිර්මාණය කරන්න බලමු. හොඳයි. එහෙනම් අපි නිර්මාණය කරලා බලමු නේද? දැන් අපි මේ ත්‍රිකෝණය නිර්මාණය කරමු. අපි ත්‍රිකෝණ නිර්මාණය කලින් පාඩමකදී අපි කළා. ඒ ආකාරයට දුවේ පුතේ මගෙත් එක්කම ඔබ මේ ගැටලුව විසඳන්න නිර්මාණය කරන්න. මගේ මිනුම්වල ඔබට මේ දීලා තියෙන සෙන්ටිමීටර 6.5 අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක කුඩා පරිමාණයක් නිසා ඔබ නිවැරදිව එය නිර්මාණය කරගන්න. මම දල අගයන් අරගෙන තමයි නිර්මාණය කරන්නේ. හොඳයි. දැන් අපි AB 6.5යි රේඛාව නිර්මාණය කරමු. AB 6.5ක් අපි මුලින්ම රේඛාවක් ඇඳගත්තා. අපි මේ විදියට අන්තලක්ෂය අපි A කියලා දාගමු. දැන් අපි කව කටුවට සෙන්ටිමීටර 6.5ක දුරක් ගන්න ඕනි. දැන් අපි මේ ආකාරයට කව කටුවට 6.5ක දුරක් 6.5 ගන්නේ මේ ආකාරයට හරියටම බිඳුවට තියලා ඔබ නිර්මාණය කරන විදියට ඔබේ කව කටුවට ගන්න 6.5ක් අපි අරගෙන මේකේ මේ ආකාරයට ඡාපයක් ඇඳ ගන්නවා. ඒ ලක්ෂයේ ඉඳලා නැවත අපි කිව්වා මේ දුරත් මේ ඡාපයත් අපිට අවශ්‍ය බව. දැන් අපි මෙතන B ලකුණු කරගමු. මේ දුර 6.5යි. ඊළඟට අපිට කියනවා මේ ඒ කෝණය අංශක 60ක් නිර්මාණය කරන්න කියලා. අපි කෝණ නිර්මාණයේදී අපි කතා කළා අංශක 60ක කෝණයක් නිර්මාණය කරන විදිය. මෙතනට අරගෙන මේ ඡේදන ලක්ෂයේ ඉඳලා මේ විදියට ඡාපයක් අපි අඳිනවා. මේ දුර අපි මේ රේඛාව ඇඳගෙන අපි C ලක්ෂය හොයාගන්න නැවත කව කටුවට සෙන්ටිමීටර 5ක දුරක් ගන්න ඕනි. නැවත කව කටුවට සෙන්ටිමීටර 5ක දුරක් අපි ගන්න ඕනි. අපි මේ විදියට මැනලා ගන්න සෙන්ටිමීටර 5ක දුර. ඔබ සෙන්ටිමීටර 5ක දුර නිවැරදිව මැනලා අරගන්න. දැන් අපි මේ ආකාරයට C ලක්ෂය මෙතන තියෙනවා. දැන් අපි ත්‍රිකෝණය සම්පූර්ණ කරගමු. BC යා කරලා. අපි දැන් මේ කියන විදිහට AB දුර සෙන්ටිමීටර 6.5ක්, ඒ කෝණය අංශක 60ක්, AC දුර සෙන්ටිමීටර 5ක් වෙන්න ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. දැන් අපිට කියලා තියෙනවා A කෝණයේ B කෝණයේ සමච්ඡේදක නිර්මාණය කරලා ඒ සමච්ඡේදන වන ලක්ෂය O කියලා නම් කරන්න කියලා. දැන් අපි මේ කෝණ සමච්ඡේදකේ නිර්මාණය කළා. ඔබට මතකයි දැන්. දැන් ඒක අපෙන් විමසනවා. අපි මේ කෝණයේ සමච්ඡේදනය කරමු. මේ ඡාපයටම අපිට අඳින්න පුළුවන් මේ විදියට ඡේදන ලක්ෂයේ ඉඳලා මේ ආකාරයට ඡාප දෙකක් ඇඳලා ඒ කෝණය මේ ආකාරයට අපි අඳිනවා. ඊළඟට B කෝණයත් අපි සමච්ඡේදනය කරමු. B කෝණය B කේන්ද්‍ර කරගෙන B කේන්ද්‍ර කරගෙන මෙහෙම ඇඳලා ඊළඟට ඡේදන ලක්ෂය වල ඉඳලා මේ විදියට ඡාප ඇඳලා දැන් අපි දැන් මේ සමච්ඡේදක දෙක ඡේදන ලක්ෂය O ලෙස නම් කරා. දැන් අපිට ලකුණු ලැබෙනකොට කෝණ සමච්ඡේදක දෙක අඳින නිර්මාණය කරනවට ලකුණු ලැබෙනවා O ලෙස නම් කරන්න තියෙනවා. දැන් O වල ඉඳලා ලම්බයක් නිර්මාණය කරන්න කියලා තියෙනවා AB රේඛාවට. දැන් අපි බාහිර ලක්ෂයක සිට ලම්බයක් නිර්මාණය කිරීම අපි කළා. අපි ඒ විදිහටම මෙතනට පාවිච්චි කරමු. මේ විදිහට ඡාප දෙකක් ඇඳලා ඒ ඡාපවල ඉඳලා අපි නැවත ඡාප ඡේදන ලක්ෂය O වලට යා කරන්නයි තියෙන්නේ. දැන් අපිට කියනවා මේ ලම්බයේ අඩිය M ලෙස ලකුණු කරන්න කියලා. M ලෙස ලකුණු කරලා මේ ත්‍රිකෝණයේ අන්තර්වෘත්තය නිර්මාණය කරන්න කියලා කියනවා. දැන් අපි ඔන්න මේ OM දුර අරය විදියට අරගෙන අපි අන්තර්වෘත්තය නිර්මාණය කරමු. අපි පසුගිය පාඩමේදී ඉගෙන ගත්තා ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කරන ආකාරය. ඔන්න දැන් අපි මේ විදියට අන්තර්වෘත්තය නිර්මාණය කරමු. මේ ත්‍රිකෝණයේ අන්තර්වෘත්තය නිර්මාණය කළා. හොඳයි දුවේ පුතේ. දැන් ඊළඟට අපිට කියනවා අන්තර්වෘත්තයේ මත D ලක්ෂයක් ලකුණු කරන්න කියලා. M හැර වෘත්තයේ මත D ලක්ෂයක් ලකුණු කරන්න කියලා තියෙනවා. ඒක D ලක්ෂය හොයන්න ඕනි කොහොමද? D හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය AB ට සමාන්තර වන පරිදි එවැනි ලක්ෂයක් සොයා ඒ D ලෙස දක්වා D හිදී වෘත්තයට ස්පර්ශකයේ නිර්මාණය කරන්න කියලා කියනවා. දැන් අපි මෙතනදී මෙන්න මේ අපි ඇඳ මේ ලම්බය අපි දික් කරනවා වෘත්තය හමු වෙනකන් මෙන්න මේ ආකාරයට. මෙන්න මෙතන තමයි අපි D කියලා නම් කරන්නේ. දැන් අපි D වලදී මේ රේඛාව අපි මේ විදිහට ටිකක් දිගට ඇඳගමු. මේ රේඛාව D වලදී අපි ස්පර්ශකයක් නිර්මාණය කරන්න ඕනේ. දැන් D වලදී ස්පර්ශකයක් නිර්මාණය කරන්න ඕනේ. ඔබට මතකයි ස්පර්ශක නිර්මාණය කරා D කේන්ද්‍ර කරගෙන මේ විදිහට අපි ඡාප දෙකක් ඇඳලා ඒ ඡේදන ලක්ෂ්‍යවල ඉඳලා මේ පැත්තට ඡාපයක් ඇඳලා මේ පැත්තට ඡාපයක් ඇඳලා ඊළඟට මේ කේන්ද්‍රය අරගෙන මේ ආකාරයට අපි අඳිනවා. දැන් අපි මේ ඡේදන ලක්ෂ්‍ය දෙක යා කරමු. දැන් ඔබට පේනවා AB ට මේ සමාන්තර වෙනවා ස්පර්ශකයක් වෙනවා. මෙන්න මේ විදිහට මේ නිර්මාණය ඔබ සම්පූර්ණ කර තිබිය යුතුයි. එවිට තමයි ඔබට මේ නිර්මාණයට අදාළව ලැබෙන ලකුණු 10ම ඔබට ලැබෙන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් අපි 2016 ගාන නිර්මාණය කළානේ. දැන් ඔන්න ඔයගලන්ට බලන්න පුළුවන් ඔයගලන්ට කොච්චරක් ලකුණු ලබා ගන්න පුළුවන් වුණාද කියලා. අපි බලමුද ලකුණු ලැබිලා තියෙන විදිය. බලන්නකෝ මේකේ තියෙනවා පළවෙනි කොටසේ අපිට කියවනේ 6.5ක් දිගට AB නිර්මාණය කරන්න කියලා. අන්න ඒකට 6.5ක් නිර්මාණය කරනවට අපිට ලැබිලා තියෙනවා එක ලකුණක්. මේකේ 0.1ක් එහාට මෙහාට උනාට දුවේ පුතේ මේ තියෙන්නේ 0.1ක් එහා මෙහා උනාට ඔබට මේ ලකුණ දීලා තියෙනවා. ඊළඟට අංශක 60 කෝණය නිර්මාණය කරන්න. අපිට මෙතන අංශක 60 කෝණයක් නිර්මාණය කරන්න තිබුණානේ. අන්න ඒ අංශක 60 කෝණය නිර්මාණය කරනවට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට ත්‍රිකෝණය නිවැරදිව සම්පූර්ණ කරනවට අපිට මේ සම්පූර්ණ ABC ත්‍රිකෝණය නිර්මාණය සම්පූර්ණ කරනවට අපිට තව ලකුණක් ලැබිලා තියෙනවා. නේද? හොඳයි. ඊළඟට අපිට ලැබිලා තියෙනවා මේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න තිබුණානේ BAC හා ABC. ඒ කියන්නේ BAC මේ කෝණේ අපිට නිර්මාණය කරන්න කියලා තියෙනවා කෝණ සමච්ඡේදක. එතකොට මෙන්න මේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරනවට ලකුණු එකක් ලැබිලා තියෙනවා. O කියලා මේ සමච්ඡේදක දෙක ඡේදන ලක්ෂ්‍ය O කියලා නම් කරන්න ඕනේ. ඒකට එක ලකුණක් ලැබිලා තියෙනවා. එතකොට එතන අපිට ලකුණු දෙකක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ O සිට ලම්බයක් ඇඳ M ලකුණු කිරීම. දැන් අපිට මෙතන O සිට AB ට ලම්බයක් අඳින්න තියෙනවා. අපි මතකයිනේ බාහිර ලක්ෂයක සිට රේඛාවකට ලම්බයක් නිර්මාණය කළා. ඒක තමයි මේ තියෙන්නේ O වල ඉඳලා ලම්බය නිර්මාණය කරනවට මෙතන ලම්බයේ මෙතන අඩිය M කියලා ලකුණු කරන්න ඕනේ. ඒකට තමයි එක ලකුණක් අපිට ලැබිලා තියෙන්නේ. ඊළඟට අන්තර්වෘත්තය නිර්මාණය කරන්න ඕනේ. දැන් මෙතන අපි ලම්බය ඇඳලා මේ දුර අරේ විදියට අරගෙන මේ අන්තරූර්තේ නිර්මාණය කරනවට අපිට එක ලකුණක් ලැබිලා තියෙනවා. එතකොට කෝණ සමච්ඡේදකයේ වැරදි නම් ඕ ලකුණු කිරීමේ ලකුණ හම් වෙලා නැහැ. ඔන්න එතකොට පැහැදිලිව දුවේ පුතේ මතක තියාගන්න ඕන ඔබ කෝණ සමච්ඡේදකයේ වැරදිලා ඕ ලකුණු කරා මේ ලකුණ ලැබෙන්නේ නැහැයි කියලා තියෙනවා. එහෙනම් අපි නිවැරදිව කෝණ සමච්ඡේදනය කරලා ඒ ඡේදන ලක්ෂය ඕ කියලා නම් කරලා තිබුණොත් තමයි අපිට ඒ ලකුණ ලැබෙන්නේ. ඊළඟට අපිට කියනවා ඊළඟ පියවරේදී අපිට කියවනේ MO දික් කරලා මේ MO දික් කරලා මෙහෙට ඊළඟට වෘත්තයේ හමුවන තැන D කියලා ලකුණු කරලා තියෙන්න ඕනේ. මේ රේඛාව මෙහෙට දික් කරලා මෙතන D කියලා නම් කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඊළඟ ලකුණ ලැබිලා තියෙන්නේ. ඊළඟට අපිට D හිදී ස්පර්ශකයේ නිර්මාණය කරන්න තියෙනවා. ඊළඟට අපිට මෙතන D වලදී මේ වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න තියෙනවා. ඒ ස්පර්ශකයේ නිර්මාණය කිරීමට අපිට ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. ඔබට පේනවා පහසුවෙන් රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම, ඊට පස්සේ අංශක 60 කෝණයක් නිර්මාණය කිරීම, ත්‍රිකෝණය සම්පූර්ණ කරලා තියෙනවා, ත්‍රිකෝණයක් නිර්මාණය, ඊට පස්සේ කෝණ සමච්ඡේදකය, ඊළඟට ලම්භයක් නිර්මාණය කිරීම නේ, බාහිර ලක්ෂයක සිට ලම්භයක් නිර්මාණය කිරීම, අන්තර්වෘත්තය නිර්මාණය කිරීම, ඊළඟට ස්පර්ශකයක් වෘත්තය මත පිහිටි ලක්ෂයකදී ස්පර්ශකයක් නිර්මාණය කිරීම කියන මූලික නිර්මාණ ටික තමයි දුවේ පුතේ මේකේ අහලා තියෙන්නේ. ඒකට ඔබට ඒවා පුළුවන්. අපි ඒතර ගාන හොඳට කියවලා කියලා තියෙන ඒ ඡේදන ලක්ෂ ඒවා හරියට අපි නම් කරන්න ඕනේ. ඒ නම් කිරීමත් එක්ක තමයි මේ ලකුණු ලැබිලා තියෙන්නේ. එහෙනම් ඔබට පහසුවෙන් මේ ලකුණු ටික ලබා ගන්න පුළුවන්. මම හිතනවා ඔබට මේකේ ලකුණු 10ම ලැබෙන්න ඇති කියලා. හොඳයි. ඊළඟට අපි බලමු 2017 වර්ෂයේ 2017 වර්ෂයේ අහලා තියෙන නිර්මාණ ගැටලුව මොකක්ද කියලා. බලන්නකෝ. මේක කියනවා පහත දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල දාරයක් හා කවකටුවක් පමණක් භාවිත කරන්න නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. ඔන්න එතකොට ඒ යොමුව අපිට හැම තැනදීම තියෙනවා. මොකද අපිට තියෙන්නේ නිර්මාණවලදී අපි මුලින්ම කතා කළා අපි පාවිච්චි කරන්න ඕන රූලක් සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත රූලක් සහ කවකටුවක් පමණක් බව. හොඳයි. දැන් මොකද්ද කියලා තියෙන්නේ බලන්නකෝ. AB = සෙන්ටිමීටර 8යි, AC = සෙන්ටිමීටර 7.5යි, BAC අංශක 60ක් වන පරිදි ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. අන්න ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. මොකද්ද අවස්ථා දෙක? අපි අර ඉගෙන ගත්ත පාද දෙකක දිග සහ අන්තර්ගත කෝණය දන්නවනම් නේද? ඔව්. ඊළඟට කියනවා ACB හි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඕන. එතකොට කෝණයක සමච්ඡේදකය නිර්මාණය කරන්න කියනවා. ඊළඟට මොකද්ද කියන්නේ? CD = සෙන්ටිමීටර් 5ක් වන පරිදි BC පාදයේ මත D ලක්ෂය ලකුණු කර D ලක්ෂයේදී BC පාදයේ ස්පර්ශ කරන හා ACB හි කෝණ සමච්ඡේදකයේ මත O කේන්ද්‍රය පිහිටන වෘත්තය නිර්මාණය කරන්න. ඔන්න ඒක ටිකක් අපිට කියලා තියෙනවා මොනවද කරන්න ඕනේ කියලා නේද? ඔව්. CD = සෙන්ටිමීටර් 5ක් වන පරිදි BC පාදයේ මත D ලක්ෂයේ ලකුණු කරලා D ලක්ෂයේදී BC පාදයේ ස්පර්ශ කරන හා ACB හි කෝණ සමච්ඡේදකයේ මත O කේන්ද්‍රයේ පිහිටන වෘත්තය නිර්මාණය කරන්න කියලා කියනවා. ඊළඟට ඉහත නිර්මාණය කරන ලද වෘත්තයට B සිට තවත් ස්පර්ශකයක් නිර්මාණය කර එය වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂය E ලෙස නම් කරන්න. 2017 අප සාමාන්‍ය පෙළ නිර්මාණ ගැටලුව අපි බලමු. අපි දල සටහනේ සටහන් කරගමු. මුලින්ම AB දුර 8යි, AC දුර 7.5යි, ඒ කෝණය අංශක 60යි. අපි මුලින්ම නිර්මාණ පියවර තීරණය කරන්න ඕනි. අපි මුලින්ම ත්‍රිකෝණය නිර්මාණය කරගෙනීමු. දැන් අපි කලින් ආකාරයටම මේ විදියට රේඛාවක් ඇඳලා ඒ ලක්ෂයේ ලකුණු කරගත්තා. කවකටුවට සෙන්ටිමීටර් 8ක දුර අපි මැනලා ගන්න ඕනි. දැන් අපි මං කිව්වා ඔබට මට ලැබෙන්නේ දලාගයක්. ඔබ තමයි නිවැරදිව එය මැන ගන්න ඕන. කවකටු තුඩ හරියටම මේ බිඳුවට තියලා අපි සෙන්ටිමීටර් 8ක් විදියට මැනගමු. සෙන්ටිමීටර් 8ක දුරක් මේ විදියට අපි ලකුණු කරා. එතන සිට නැවත මේ පැත්තටත් අපි ඡාපයක් අඳිනවා. එතකොට AB දුර සෙන්ටිමීටර 8යි. ඊළඟට අපිට කියනවා ඒ කෝණය අංශක 60යි. දැන් අපි නිර්මාණය කරමු ඒ කෝණය අංශක 60ක්. මේ කෝණය අංශක 60ක්. අපි ඊළඟට AC දුර 7.5ක් නේ. අපි AC දුර 7.5ක් වෙන්න අපි මැනගමු. 7.5 ඔබ නිවැරදිව 7.5 මැනගන්න. මම දලාගයක් ගන්නෙ 7.5. මෙතන තමයි C ලක්ෂයේ තියෙන්නේ. දැන් අපි ත්‍රිකෝණය සම්පූර්ණ කරගමු BC යා කිරීමෙන්. දැන් මෙන්න අපිට ABC ත්‍රිකෝණය නිර්මාණය කරගෙන අවසන්. දැන් අපිට ඊළඟට කියනවා C කෝණේ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. අපි C කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරමු. C කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කළා. හොඳයි. දැන් ඊළඟට අපිට කියන්නේ CD සමානයි සෙන්ටිමීටර 5ක් වන පරිදි BC මත D ලක්ෂය ලකුණු කරන්න කියලා කියනවා. D ලක්ෂය ලකුණු කරලා D ලක්ෂයේදී BC පාදයේ ස්පර්ශ කරන්න ඕන. ACB කෝණ සමච්ඡේදකයේ මත මෙන්න මේ ACB කෝණ සමච්ඡේදකයේ මත කේන්ද්‍රය කේන්ද්‍රයේ පිහිටන විදියට අපිට කියනවා වෘත්තයක් නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ අපි මේ ආකාරයට මේ CD සමානයි සෙන්ටිමීටර 5ක් වෙන්න ඕනි. අපි කෝණ මේ කවකටුව අරගෙන සෙන්ටිමීටර 5ක දුරක් අපි ලකුණු කරමු. මේකෙන් මැනලා ගන්න ඔබ සෙන්ටිමීටර 5ක දුර අරගෙන අපි මේක CD මත ඒ කියන්නේ CB මත මෙන්න මේ මත අපිට ලකුණු කරන්න කියලා කියනවා. එතකොට අපි මෙන්න මේ දුර සෙන්ටිමීටර 5ක් අපි ලකුණු කරලා ඒක අපි D කියලා නම් කරනවා. දැන් CD දුර සෙන්ටිමීටර 5යි. මෙන්න මේ දුර සෙන්ටිමීටර 5ක් විදියට ගන්න කියලා තියෙනවා. දැන් අපිට කියනවා D වලදී BC පාදයේ ස්පර්ශ කරන මෙන්න මේ C කෝණයේ සමච්ඡේදකයේ මත කේන්ද්‍රයේ පිහිටන වෘත්තය නිර්මාණය කරන්න කියලා. දැන් අපි කරන්නේ D වලදී අපි ලම්බයක් නිර්මාණය කරනවා. ඇයි අපි ලම්බයක් නිර්මාණය කරන්නේ? අපි දන්නවා ස්පර්ශ වෙනවා නම් මොකද වෙන්න ඕන? අරයට ලම්බ වෙනවා. ස්පර්ශකයක් අරයට ලම්බ වෙන නිසා අපි මෙතනට අඳිමු ලම්බයක්. මේ ආකාරයට ලම්බයක් අඳිමු. අපිට කියනවා මෙන්න මේ රේඛාව මත ඒ කියන්නේ මේ කෝණ සමච්ඡේදකය මත තමයි O ලක්ෂය ඒ කියන්නේ කේන්ද්‍රය පිහිටන්න ඕනේ. එහෙනම් අපි මේ ලම්බය ඡේදන ලක්ෂය මෙන්න මෙතන O කියලා නම් කරමු. O කියලා නම් කරලා අපි වෘත්තය නිර්මාණය කරමු. එතකොට අපිට අරය වෙන්නේ OD. දැන් අපි OD අරය විදියට අරගෙන OD අරය විදියට අරගෙන අපි නිර්මාණය කරමු මෙන්න මේ වෘත්තය. වෘත්තය නිර්මාණය කළා. D ලක්ෂයේදී ස්පර්ශ වෙන්න මේ C කෝණේ සමච්ඡේදකයේ මත O පිහිටන විදියට අපි මේ වෘත්තය නිර්මාණය කළා. දැන් අපිට කියනවා B සිට වෘත්තයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියලා. අපි දන්නවා බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. අපි ස්පර්ශක නිර්මාණය පාඩමේදී කළා. දැන් එතකොට ඒ ස්පර්ශක දිගින් සමානයිනේ. එහෙමනම් අපි මේ BD දුර අරගෙන මේ BD දුර අපි කව කටුවට ගන්නවා අරගෙන මේ විදියට ඡාපයක් අඳිනවා. මේ විදියට ඡාපයක් ඇඳලා තවත් ස්පර්ශකයක් අපි මේ විදියට නිර්මාණය කරමු. අපිට කියනවානේ ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියලා. එතකොට B සිට වෘත්තයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරනවා කියන්නේ ස්පර්ශක දිගින් සමාන වෙනවා. මේ දුරමයි මෙතනට එන්නේ. අපි දැන් BE ස්පර්ශකයේ මත BE මත P ලක්ෂයේ පිහිටන පරිදි BAP කෝණය ABE මෙන්න මේ කෝණයට සමාන වන පරිදි ABP ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා කියනවා. දැන් එතකොට අපිට කියන්නේ මෙන්න මේ ABE කෝණයට සමානව BAP කෝණය නිර්මාණය වෙන්න ඕනි. එතකොට මෙන්න මේ ලක්ෂ දෙකට සමදුනේ සමද්විපාදයි කියලා කියන්නේ මේ පාදයයි සමාන වෙන්න ඕනිනේ. එතකොට අපි කොහොමද නිර්මාණය කරන්නේ සමදුරි? අපි මේ AB පාදයේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරගන්න ඕනි. දැන් අපි AB පාදයේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරමු. කොහොමද? භාගිකට වඩා වැඩි අගයක් දුරක් අරගෙන මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි අපි අඳිනවා. B කේන්ද්‍ර කරගෙන ඡාපය අඳිමු. මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි අඳිනවා. ඊට පස්සේ B කේන්ද්‍ර කරගෙන මේ පැත්තට ඡාපයයි මෙහෙම ඡාපයයි අඳිනවා. දැන් මේ ඡාප දෙක ඡේදන ලක්ෂය අපි යා කරනවා. මේ ඡාප දෙක ඡේදන ලක්ෂය හරියටම අපි යා කරමු. ඡේදන ලක්ෂ දෙක යා කරමු. එතකොට අපිට එනවා මෙන්න මෙතන P ලක්ෂය. දැන් P සිට Aට අදාළව අපි මේ දෙන්න යා කරමු. ඔබට පේනවා එතකොට මෙන්න මේ පාදයයි දිගින් සමාන වෙනවා. දිගින් සමාන වෙන්නේ මේ ලම්බ සමච්ඡේදකයේ මත ඕනෑම ලක්ෂයක සිට ඒට තියෙන දුරයි බීට තියෙන දුරයි සමානයි. සම දුරින් බීටන්නේ. එහෙමනම් මෙන්න BAP සමද්විපාද ත්‍රිකෝණය. එතකොට මෙන්න මේ නිර්මාණ ටික පැහැදිලිව අපි නිර්මාණ රේඛා පැහැදිලිව දක්වලා මේ විදිය පහසු නිර්මාණයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. එහෙමනම් ඔබට මේ නිර්මාණ රේඛා සහිතව මේ නිර්මාණය කළාම ඔබට ලකුණු 10 සම්පූර්ණම ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි දුවේ පුතේ. ඔන්න දැන් අපි 2017 අවුරුද්දේ ගාන නිර්මාණය කළානේ. ඔන්න දැන් ඒක නිර්මාණය කළාට පස්සේ ඔයගොල්ලන්ට කොච්චර ලකුණු ලැබිලාද තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඔබටත් දැන් නිර්මාණයෙන් කොච්චර ලකුණක් ලැබුණාද කියලා අපි බලමු. බලන්නකෝ මෙතන තියෙනවා AB සමානයි සෙන්ටිමීටර 8ක් කියලා නිර්මාණය කරනකොට ලකුණු 1ක් දීලා තියෙනවා. BAC කෝණය 60ක්. මෙතන BAC කෝණය 60ක් නිර්මාණය කළාට ලකුණු 1ක් ලැබිලා තියෙනවා. ඊළඟට මෙතන AC සමානයි 7.5. මෙන්න මේක AC 7.5 නිර්මාණය කරනකොට ඔබට ලකුණක් ලැබිලා තියෙනවා. එතකොට මේ පළවෙනි කොටසට ඔබට ලකුණු 3ක් උපය ගන්න පුළුවන් වෙනවා. ඔබ ඒක මං හිතනවා හැමෝටම මේ ලකුණු 3 ලැබිලා ඇති කියලා. ඊළඟට අපිට කියනවා දෙවෙනි කොටසෙන් අපි කිව්වේ ACB කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. දැන් අපි කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරානේ. එතකොට මේ කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරා මෙන්න මේ C කෝණයේ කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරනකොට ඔබට ලකුණු 2ක්. බලන්න හරි පහසුවෙන් ඔබට ලකුණු උපය ගන්න පුළුවන් නේද? කිසිම අමාරුවක් නැතුව අපිට මේ ලකුණු ටික උපය ගන්න දැන් ලකුණු 5ක් අපි ලබාගෙන තියෙනවා. ඊළඟට ඔන්න තුන්වෙනි කොටස. මෙන්න මෙතන D ලකුණු කරනවට. ඒ කියන්නේ අරය ඇඳලා අපි D ලකුණු කරනවට එක ලකුණක් තියලා තියෙනවා. D හිදී මේ ලම්බය නිර්මාණය කළාට ඔබට එක ලකුණක් දීලා තියෙනවා. O ලකුණු කර වෘත්තය වෘත්තය නිර්මාණය කරාට මෙතන O කේන්ද්‍රය ලකුණු කරලා මේ වෘත්තය නිර්මාණය කරාට තව ලකුණක් ලැබිලා තියෙනවා. හොඳයි. දැන් එතකොට ඒ කොටසටත් ඔබට ලකුණු 3ක් ලැබිලා තියෙනවා. ඊළඟට බලන්න BE ස්පර්ශකයේ නිර්මාණය කිරීම. මේ තියෙන්නේ මෙතන අපි අර නිර්මාණය කළ BE ස්පර්ශකයේ අන්නේ BE ස්පර්ශකයේ නිර්මාණයට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ P නිවැරදිව ලබාගෙන ABP ත්‍රිකෝණය අපි නිර්මාණය කළේ. අන්න ඒ ත්‍රිකෝණය නිර්මාණය කළාටත් මේ APB අර අපිට කිව්වේ සමද්විපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. ඒකටත් අපිට එක ලකුණක් දීලා තියෙනවා. බලන්න මේ ලකුණු ටික ඊටාම පහසුවෙන් අපිට උපය ගන්න පුළුවන්. ඔබට මං හිතනවා මේ ලකුණු 10ම ලැබිලා ඇති කියලා නේද? ඒ අපි නිර්මාණය කළේ 2017 වර්ෂයේ ගාන. හොඳයි. ඊළඟට එහෙමනම් අපි බලමු 2018 මොකක්ද අපෙන් අහලා තියෙන්නේ කියලා. බලන්නකෝ 2018 ගානේ අපිට කියලා තියෙනවා පහත දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් හා කවකටුවක් පමණක් භාවිත කරන්න. ගාන හොඳට කියවන්න ඕන. නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. ඔයගොල්ලන්ට දැන් හැම ගානකම දුවේ පුතේ මේ ටික මේ විදිහටම තිබුණා නේද? ඔව්. එහෙනම් බලමු අපිට මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියලා. සෙන්ටිමීටර 7.5ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එහි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. ඔන්න ඊළඟට කියනවා AB හි මධ්‍ය ලක්ෂයේ C ලෙසගෙන C කේන්ද්‍රයේද AB විස්කම්භයද වන අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. හොඳයි. ඊළඟට මොකක්ද අහලා තියෙන්නේ අපෙන්? තුන්වෙනි කොටසෙන් අහලා තියෙනවා AB ලම්බ සමච්ඡේදකයටත් CB රේඛාවටත් සමදුරින් විචලනය වන ලක්ෂයක පතය නිර්මාණය කර එය අර්ධ වෘත්තයේ ඡේදනය කරන ලක්ෂය P ලෙස නම් කරන්න. ඊළඟට අපෙන් අහනවා P හිදී අර්ධ වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කරලා එය AB ලම්භ සමච්ඡේදකයේ හමු වන ලක්ෂය D යයි නම් කරන්න. පස්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ D සිට අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනෙක් ස්පර්ශකයේද නිර්මාණය කර එම ස්පර්ශකය PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්න. හොඳයි. දැන් අපි එහෙනම් අර අපි කලින් කතා කළ විදියටම ඔන්න නිර්මාණ පියවර ටික මොකද්ද මුලින්ම අපි දල සටහනක් අඳිනවා තීලා තියෙන தත්ත්වය කියලා ලකුණු කරනවා ඊට පස්සේ නිර්මාණ අනුපිළිවෙල තීරණය කරලා අපි මොකද කරන්න ඕනි නිර්මාණය කරන්න ඕනි හොඳයි එහෙනම් අපි නිර්මාණය කරලා බලමු නේද හොඳයි අපි පටන් ගමුකෝ නිර්මාණය කරන්න හොඳයි අපි දැන් 2018 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ නිර්මාණ ගැටලුව බලමු. ඒකේ කියලා තියෙනවා අපිට AB රේඛාව සෙන්ටිමීටර් 7.5යි. ඔන්න ඩලර් සටහනේ අපි අඳගත්තා. AB සෙන්ටිමීටර් 7.5යි. ඊළඟට අපිට කියනවා AB වල ලම්භ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න කියලා. AB ඡේදන ලක්ෂය C කියලා නම් කරන්න කියලා තියෙනවා. C වල ඉඳලා මේ අර්ධ වෘත්තය නිර්මාණය කරන්න කියලා තියෙනවා. අපි දැන් මේ නිර්මාණය කරගමු අපිට කියන්නේ AB 7.5යි. අපි මේ විදියට රේඛාවක් ඇඳලා A ලක්ෂයේ ලකුණු කරගමු. A ලක්ෂයේ ලකුණු කරගෙන අර මුලින් වගේ අපි කව කටුවට සෙන්ටිමීටර 7.5ක දුරක් මැන ගන්න ඕනි. දැන් ඔබ නිවැරදිව සෙන්ටිමීටර 7.5 මැන ගන්න මෙන්න මේ ආකාරයට හරියටම බිඳුවට තියලා 7.5ක් ඔබ මැන ගන්න ඕනි. දැන් අපි 7.5 මෙතනින් මේ විදියට ලකුණු කරා. ඊළඟට අපි ඒ ලක්ෂයේ ඉඳලම ආපහු මේ පැත්තට ඡාපය අඳා. හිත අපි කිව්වා මේ ඡාප දෙකම තිබිය යුතුයි. දැන් අපිට කියනවා AB රේඛාවේ මේක දැන් 7.5යිනේ. දැන් අපිට කියනවා මේ AB රේඛාවේ ලම්භ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. අපි භාගිකට වඩා වැඩි දුරක් ගත්තා. අරගෙන මේ විදිහට ඡාප දෙකක් ඇඳලා මේ පැත්තේ ඉඳලා මේ විදිහට ඡාප දෙකක් ඇඳලා ඒ ඡාප දෙක අපි යා කරමු. මේ තමයි लंब समच्छेदक लंब समच्छेदक මේක C කියලා නම් කරන්න කියලා කියනවා ඡේදන ලක්ෂයේ AB රේඛාව ලම්භ සමච්ඡේදකයෙන් ඡේදන ලක්ෂය C ලෙස නම් කරන්න කියලා තියෙනවා ඊළඟට අපිට කියනවා C කේන්ද්‍ර කරගෙන CB අරය විදියට අරගෙන අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න කියලා. AB අර්ධ වෘත්තය නිර්මාණය කරන්න කියලා කියනවා. AB අර්ධ වෘත්තය C කේන්ද්‍ර කරගෙන AB අර්ධ වෘත්තය නිර්මාණය කරන්න කියලා තියෙනවා. හොඳයි මෙන්න අපි එතකොට C කේන්ද්‍ර අරගෙන CB අරය විදියට අරගෙන මෙන්න නිර්මාණය කළා. ඔබත් ඒ ආකාරයටම අර්ධ වෘත්තය නිර්මාණය කරන්න ඇති. හොඳයි. ඊළඟට කියනවා අපිට මෙන්න මේ ලම්භ සමච්ඡේදකයට CB රේඛාවට සමදුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පතය. අපි දන්නවා ඡේදනය වන රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පතය අපි නිර්මාණය කරන්නේ එම කෝණයේ කෝණ සමච්ඡේදකය. දැන් අපි මේ ඡාපයක් ඇඳලා තිනවා. අපි මෙතන ඉඳලා මේ ආකාරයට ඇඳගමු ඡාපයක්. මේ ලක්ෂයේ ඉඳලා මේ පැත්තට ඡාපයක් ඇඳගමු. දැන් අපි මේ ඡේදන ලක්ෂය මේ විදියට යා කරමු. එතකොට අපිට ලැබෙනවා CB රේඛාවට මේ ලම්භ සමච්ඡේදකයට සමදුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පතය. දැන් මේ ඇඳින ලද පතය मैं अर्ध वृत्तीय छेदने करने लक्ष्य पी කියලා नामकरण කියලා කියනවා. එතකොට මේ p වල ඉඳලා මේ අර්ධ වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියනවා. අපි ස්පර්ශකයක් වෘත්තයට නිර්මාණය කරනකොට p ලක්ෂය කේන්ද්‍ර කරගෙන අපි අඳිනවා මේ විදියට ලම්බයක්. භාගයකට වඩා වැඩි දුරක් ගත්තා. මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි ගත්තා. ඊට පස්සේ මේ දුර අපි නැවත බලමු. මේ විදියට ඡාපයක් ඇඳලා එහෙම ඡාපයක් ඇඳලා මේ දුර කේන්ද්‍ර කරගෙන මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි ඇඳලා මේ ඡාප දෙක ඡේදන ලක්ෂය මේ ආකාරයට යා කරනවා. එතකොට අපි මේ p ලක්ෂයේදී මේ වෘත්තය අර්ධ වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. දැන් මේ අපිට නිර්මාණය කරන්න කියලා තියෙන්නේ p ලක්ෂයේදී මේ අර්ධ වෘත්තයට ස්පර්ශකයක්. මේ ස්පර්ශකය මේ ලම්බ සමච්ඡේදකයේ හමු වන ලක්ෂය තියෙනවා. ස්පර්ශකයයි මේ ලම්බ සමච්ඡේදකයයි හමු වන ලක්ෂය D කියලා නම් කරලා ඊළඟට අපිට කියනවා D සිට මේ අර්ථ වෘත්තයට ඇඳිය හැකි ස්පර්ශකය අනිත් ස්පර්ශකය නිර්මාණය කරන්න කියලා. අපි දන්නවා බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක දිගින් සමාන වෙනවා. එහෙනම් D වල ඉඳලා මේ DP දුරට සමාන දුරක් අපි ලබා ගන්නවා කව කටුවට අරගෙන. මෙන්න මේ DP දුරට සමාන දුරක් අපි අරගෙන මේ විදියට ඡාපයක් ඇඳ ගන්නවා. ඒ ඡාප ඡේදන ලක්ෂයයි D ලක්ෂයයි අපි යා කරනවා. මේ ඡාප ඡේදන ලක්ෂයයි D ලක්ෂයයි අපි යා කරනවා. එතකොට අපිට ලැබෙනවා D සිට මේ අර්ධ වෘත්තයට ඇඳි තවත් ස්පර්ශකයක්. ඊළඟට අපිට කියනවා මෙන්න මේ ඇඳි ස්පර්ශකය මේ CP රේඛාවට සමාන්තර බව හේතු දක්වන්න කියලා. මේ සමාන්තර බව පෙන්වන්න කියලා කියනවා. දැන් ඔබ දන්නවා මෙතන අපි අංශක 90ක කෝණයක් තිබුණේ. ඒ කෝණය සමච්ඡේදනය කරාම මෙතන අංශක 45ක් ආවා. දැන් අපි ඊළඟට මෙතනට ස්පර්ශකයක් නිර්මාණය කළා. එතකොට මෙතන ආවා අංශක 90ක්. එහෙමනම් මේ කෝණය අංශක 45ක් වෙනවා. ඇයි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180යි. එහෙමනම් මේ කෝණය 45යි. මේ කෝණය 90යි. එහෙමනම් මේ කෝණය අංශක 45යි. අපි දන්නවා බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක අතර කෝණය මේ රේඛාවෙන් සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කෝණයත් අංශක 45ක් වෙනවා. ඔබට පේනවා මේ කෝණයයි මේ කෝණයයි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ යුගලයක් සමාන වෙනවා නම් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් මේ ස්පර්ශකය මේ CP රේඛාවට සමාන්තර වෙනවා. ඒ විදිහට ඔබට මේ ලකුණු ලැබෙන පිළිවෙල ඔබ දුටුවා. ඒ විදිහට ලකුණු 10ක් ඔබට හිමි කරගන්න පුළුවන් වෙනවා. ඔව්. දැන් දුවේ පුතේ ඔන්න අපි කරපු නිර්මාණයට අපිට කොච්චර ලකුණු ලැබුණද කියලා බලමු. අපි ගත්ත ලකුණු ටික ලකුණු 10න් අපිට කොච්චර ප්‍රමාණයක් උපය ගන්න පුළුවන් වුණාද කියලා බලමු. ඔව් බලන්න AB රේඛාව නිර්මාණය. AB රේඛා ඛණ්ඩයේ මෙන්න මේ 7.5ක රේඛා ඛණ්ඩේ නිර්මාණය කරාට එක ලකුණක් අපිට දීලා තියෙනවා. ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරාට. මතක නේද අපිට රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරාට ලකුණු 2ක් දීලා තියෙනවා මේවර. එතකොට ඊළඟට අපි අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න කිව්වනේ. එතකොට මෙන්න අර්ධ වෘත්තය නිර්මාණය කළා. අර්ධ වෘත්තයට අපිට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මෙතන කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරාට අපිට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ස්පර්ශකේ නිර්මාණය කරාට ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. බලන්නකෝ D සිට අනිත් ස්පර්ශකය. දැන් මෙන්න මේ පැත්තට අනිත් ස්පර්ශකය නිර්මාණය කරාට එක ලකුණයි. EDC 45යි කියලා ලබාගත්තට ලකුණක් තියෙනවා. සමාන්තර බවට හේතු දැක්වුවා. අපි ගානේදී අපි කතා කළානේ නේද? එතෙන්දී අපි කතා කළා කොහොමද සමාන්තර වෙන්නේ කියලා. එතකොට ඒ හේතු ලියලා තියෙනවා නම් ඔබට තවත් ලකුණක් ලැබෙනවා. එහෙමනම් ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය කොපමණද කියලා බලන්න. මං හිතනවා ඔබට මේකෙත් ලකුණු 10ම ලැබෙන්න ඇති කියලා. අපි එමනම් 2019 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අහලා තියෙන්නේ මොන වගේ නිර්මාණයක්ද කියලා අපි බලමු. බලන්නකෝ. පහත දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහ සරල දාරයක් හා කවකටුවක්. සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල දාරයක් හා කවකටුවක් පමණ භාවිත කරන්න නිර්මාණ රේඛා පැහැදිලිව දැක්විය යුතුයි. අන්න අපෙන් අහනවා පළවෙනි එක සෙන්ටිමීටර 6ක් දිග AC සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර CAB අංශක 60ක් වන පරිදි AB රේඛාව නිර්මාණය කරන්න. ඊළඟට අපිට කියනවා දෙවෙනි එක CAB හි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න. බලන්න හරිම පහසුයි නේද? ඊළඟට මොකද්ද කියන්නේ අපෙන්? ඉහත නිර්මාණය කළ කෝණ සමච්ඡේදකයේ මත O කේන්ද්‍රයේ පිහිටන්නා වූද C හිදී AC ස්පර්ශ කරන්නා වූද වෘත්තය නිර්මාණය කරන්න. ඊළඟට අපිට කියනවා B හිදී වෘත්තයට ස්පර්ශකයේද නිර්මාණය කර මෙම ස්පර්ශකයේ දික් කළ AC හිත් ඡේදන ලක්ෂය P ලෙස ලකුණු කරන්න. ඊළඟට අපිට කියනවා DPC කෝණය A සමානයි AOC වීමට හේතු දක්වන්න කියලා. ඔන්න දැන් අපි ගානනේ. අපිට මේ කියලා තියෙන පිළිවෙලට අපි මොකද කරන්න ඕනි? දල සටහනක් ඇඳලා ඔන්න එහෙමනම් අපි අර පිළිවෙලට නිර්මාණය කරලා බලමු. එතකොට ඔබට පුළුවන් මේකේ ලකුණු 10ම ඔබට උපය ගන්න පුළුවන් බව හොඳට පැහැදිලි වෙයි. අපි එහෙමනම් නිර්මාණය කරලා බලමු. හොඳයි. අපි දැන් සාමාන්‍ය පෙළ විභාගයේ 2019 නිර්මාණ ගැටලුව බලමු. ඒක කියන්නේ අපිට AC සෙන්ටිමීටර් 6ක් වන රේඛා ඛණ්ඩයක් ඇඳලා CAB කෝණය අංශක 60ක් වෙන්න නිර්මාණය කරන්න කියලා තියෙන්නේ. අපි නිර්මාණය කරමු. මේ විදියට ඒ ලක්ෂයේ ලකුණු කරගෙන අපි ගන්නවා කවකටුවට සෙන්ටිමීටර 6ක්. ඔබ නිවැරදිව සෙන්ටිමීටර 6 ලබා ගන්න. මා ලබා ගන්නේ දල අගයක් බව ඔබ දන්නවා. මේ විදියට සෙන්ටිමීටර 6 හරියට ලකුණු කරගෙන අපි රේඛා ඛණ්ඩය නිර්මාණය කරමු. මේ තමයි AC සෙන්ටිමීටර 6ක් දිග රේඛා. දැන් අපිට කියනවා ඊළඟට A කෝණය, ඒ කියන්නේ BAC කෝණය අංශක 60යි කියලා. අපි ඒ ලක්ෂයේදී අංශක 60ක කෝණයක් මේ විදියට නිර්මාණය කරමු. ඊළඟට අපිට කියන්නේ මේ CAB කෝණයේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. අපි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරමු. කෝණ සමච්ඡේදකය මේ ආකාරයට නිර්මාණය කරමු. දැන් අපි ඊළඟට අපිට කියන්නේ මේ නිර්මාණය කර කෝණ සමච්ඡේදකයේ මත ඕ කේන්ද්‍රයේ පිහිටන්නා වූද C හිදී AC රේඛාව ස්පර්ශ කරන්නා වූද වෘත්තය නිර්මාණය කරන්න කියලා කියනවා අපිට. එතකොට මෙන්න මේ AO රේඛාව D හිදී වෘත්තය හමුවනසේ දික් කරන්න කියලාත් අපිට කියලා තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්නේ හිත නිර්මාණය කළ සමච්ඡේදකය මේ රේඛාව අපි මේ විදිහට දික් කරලා C හිදී අඳින්න කියනවා අපිට. C හිදී ස්පර්ශ කරන වෘත්තයනේ අඳින්න කියන්නේ. එතකොට අපි මුලින්ම කරන්නේ C වලදී ලම්බයක් නිර්මාණය කරගනිමු. C වලදී අපි ලම්බයක් නිර්මාණය කරගනිමු. මේ විදිහට ලම්බයක් නිර්මාණය කරන්න මේක කේන්ද්‍ර කරගෙන අපි මෙහෙම භාගයකට වඩා වැඩි දුරක් ගන්න. ඒ ලක්ෂ්‍ය මේ විදිහට දැන් අපි මේ ලම්බයක් නිර්මාණය කළා. මේ රේඛාව මේ අපි ඉස්සලා කෝණ සමච්ඡේදකයේ මත පිහිටන්න ඕනි. කෝණ සමච්ඡේදකයේ මත ඕකේ ද්‍රේ පිහිටනවා කියලා කිව්වා. මෙන්න මේ රේඛා දෙක ඡේදන ලක්ෂ්‍ය තමයි අපි O කියලා ගන්නෙ. දැන් අපි OC දුර අරය විදියට අරගෙන වෘත්තය නිර්මාණය කරමු. OC අරය විදියට අරගෙන OC අරය ලෙසගෙන අපි දැන් මේ වෘත්තය නිර්මාණය කරමු. දැන් අපිට කියනවා මේ රේඛාව D තෙක් දික් කරන්න කියලා. රේඛාව D තෙක් හමුවන තෙක් දික් කරන්න කියලා කියනවා. දැන් අපි කොහොමද කළේ? මේ C හිදී ස්පර්ශ වෙන නිසා AC රේඛාව C හිදී ස්පර්ශ වෙන නිසා අපි මුලින්ම කළේ C වලට ලම්බයක් නිර්මාණය කළා. ඒ ලම්බය C ලක්ෂයේදී ලම්බයක් නිර්මාණය කළා. ඒ ලම්බය මේ කෝණ සමච්ඡේදකයේ හමුවන තැන තමයි අපිට කේන්ද්‍රය O කේන්ද්‍රයේ පිහිටුවේ. O කේන්ද්‍රයේ ඉඳලා Cට තියෙන දුර OC දුර අරය ලෙසගෙන අපි වෘත්තය නිර්මාණය කළා. මේ රේඛාව D දක්වා දික් කරන්න කියලා අපිට කියලා තියෙනවා. හොඳයි. දැන් අපිට ඊළඟට කියන්නේ මෙන්න මේ D වලදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියනවා. මේ ස්පර්ශකයයි දික්කල AC රේඛාවයි හමුවන ලක්ෂ්‍ය P කියලා නම් කරන්න කියලා කියනවා. දැන් අපිට කියන්නේ D හිදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියලා කියනවා. ඒ ස්පර්ශකයයි දික්කල AC රේඛාවයි හමුවන ලක්ෂ්‍ය P ලෙස නම් කරන්න කියලා කියනවා. දැන් අපි මෙතන වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්නේ D වලදී. අපි එහෙමනම් මුලින්ම මෙතනට අඳිනවා ලම්බයක්. මේ විදිහට ලම්බයක් අඳිනවා. භාගයකට වඩා වැඩි දුරක් අරගෙන මේ පැත්තට චාපයක් අඳිනවා. මේ පැත්තට චාපයක් අඳිනවා. මේ කේන්ද්‍ර කරගෙන මේ පැත්තට චාපයයි මේ පැත්තට චාපයයි ඇඳලා අපි ඒ ඡේදන ලක්ෂ්‍ය යා කරමු. මෙන්න මේ ආකාරයට අපි ඡේදන ලක්ෂ්‍ය යා කරමු. දැන් අපි මේ D ලක්ෂ්‍යයේදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කළා. අපිට දැන් කියනවා AC රේඛාව දික් කරන ලද AC රේඛාව හමු වෙන්නේ P වලදී කියලා. දික් කරන ලද AB AC රේඛාවයි මේ ස්පර්ශකයයි හමු වන ලක්ෂ්‍ය P කියලා නම් කරන්න කියලා අපිට කියලා තියෙනවා. හොඳයි දැන් අපිට ඊළඟට කියන්නේ දුවේ පුතේ DPC කෝණය සමානයි AOC කෝණය වීමට හේතු දක්වන්න කියලා. දැන් එතකොට DPC කෝණය කියන්නේ මෙන්න මේ කෝණය AOC කෝණය කියන්නේ මෙන්න මේ කෝණය වීමට හේතු දක්වන්න කියලා කියනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ කෝණය. ඒ කියන්නේ OCP කෝණය අංශක 90යි ODP කෝණය අංශක 90යි. අපි ඉගෙනගෙන තියෙනවා චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියලා. එහෙමනම් මේ DOCP කියන්නේ වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එහෙමනම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එහෙම නිසා මේ DPC කෝණය AOC මෙන්න මේ කෝණයට සමාන වෙනවා. ඔබ දකින්න ඕන මේ චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එතකොට මේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එහෙමනම් මෙන්න මේ කෝණය AOC කෝණයයි DPC කෝණයයි සමාන වෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් ඔබේ නිර්මාණයට ලැබුණු ලකුණු ටික කොපමණද කියලා බලමු. මං හිතනවා ඔන්න දැන් නම් ඔබේ මුණට හොඳ හිනාවක් ගිහිලා තියෙනවා. මේක දකිද්දි මට හිතෙනවා ඔබත් හරියටම මේක නිර්මාණය කරලා ඇති කියලා නේද? එහෙමනම් අපි බලමු. AC සල රේඛා ඛණ්ඩය. මේ AC සල රේඛා ඛණ්ඩය නිර්මාණය කරාට එක ලකුණක් දීලා තියෙනවා. එක දශමයක් අඩු වැඩි වුණාට ඒකේ ගැටලුවක් නැහැයි කියන එක තමයි කියන්නේ. එතකොට ඔන්න AC සල රේඛාව නිර්මාණයට ඔබට ලකුණක් ලැබිලා තියෙනවා. CAB කෝණය නිර්මාණයට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඊළඟට CAB කෝණ සමච්ඡේදකය. මේ කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරාට ඔන්න ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. ඊළඟට කේන්ද්‍රය ලබා ගැනීම. මෙතන මේ O කේන්ද්‍රය ලබා ගැනීම එක ලකුණයි. වෘත්තය නිර්මාණය කළාට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ D ලකුණු කිරීමට D ලබා ගැනීමට ලකුණු 1යි. එතකොට මේ කොටසට ඔබට සම්පූර්ණ ලකුණු 3ක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ D හිදී ස්පර්ශකේ නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මෙතනදී D හිදී ස්පර්ශකේ නිර්මාණය මේ නිර්මාණ රේඛා හොඳ පැහැදිලිව දක්වලා තියෙනෝනේ. ඒ ස්පර්ශකේ නිර්මාණය කළාට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ කෝණ දෙක සමානයි. ඒ කියන්නේ OCP සමානයි ODP 90ක්. ඊට පස්සේ OCPD වෘත්ත චතුරස්‍රයක් වෙනවා බව ඒක කියලා තියෙනවා නම් ඔන්න ඔබට ලකුණක් ලැබිලා තියෙනවා. වෘත්ත චතුරස්‍රයක් බව කියලා තියෙනවා. ඊළඟට DPC සමානයි AOC. එතකොට අපි ඉගෙනගෙන තියෙනවානේ වෘත්ත චතුරස්‍ර පාඩමේදී ප්‍රමේයක් නේද? වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙයි කියලා. දැන් නිර්මාණය කරනද්දී මම ඔබට ඒක හොඳට පැහැදිලි කළානේ. ඔව්. එහෙමනම් අන්න ඒ හේතුව ඔබ ලියලා තියෙනවා නන්දුවේ පුතේ. ඔන්න තවත් ලකුණක් ඔබට ලැබිලා තියෙනවා. ඒක සමකෝණී ත්‍රිකෝණ ඇසුරෙන් කෝණ දෙකක් පෙන්වලා තියෙනවා නම් ඒ ආකාරයටත් ඔබ සමහර දුවල පුතාලා එහෙමත් ලියලා ඇතිනේ. ඒ ආකාරයට උන්නත් ලකුණු දීලා තියෙනවා ඔබට. එහෙමනම් දුවේ පුතේ මෙන්න ලකුණු 10 ලැබිච්ච විදිය ඔබට ලැබුණා. තියෙනවද දැන් ලකුණු 10ම? මම මං හිතනවා ඔබට ඒ ලකුණු 10ම ලැබෙන්න ඇති කියලා. හොඳයි. එහෙමනම් ඔබට මේවර 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔන්න ඔබට පුළුවන් වෙනවා මේ නිර්මාණ ගාන හොඳට නිර්මාණය කරලා ලකුණු 10ම ඔබට උපය ගන්න බොහොම පහසුවෙන් උපය ගන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් ඔබට මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී උසස් ජයග්‍රහණයක් ලබා ගන්න මේ හැකියාවන් ප්‍රයෝජනයට ගන්න ඔබට හැකි වෙනු ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබට ආයුබෝවන්.